ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා තියෙනවා ලෝකයේ අවසාන ණය දෙන්න වශයෙන් ඔබට ශ්‍රී ලංකාවට පුළුවන් ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ල ඉන්න අපිට 1.5 දෙන්න හැබැයි කොන්දේසියක් තියෙනවා ඒ ඉල්ලනකොට මේ රටේ ජාතිය සතු විදේශ වත්කම් වැඩි කරලා තියෙන්න ඕනේ ඇමරිකාන් ඩොලර් බිලියන 14ට අපේ මේක බිලියන 14ට වැඩි කියලා නැත්නම් අපිට 2027 ණය ලැබෙන්නේ නැහැ අයවැය හදන්නටත් බෑ රට පවත්වාගෙන යන්නටත් බෑ ඕනේ ඕනේ විදියට අයවැය යෝජනා දාන්න බෑ මූල්‍ය කළමනාකරණ පනත නිසා සංවර්ධිත රටක් ඇති කිරීමේ නිශ්චිත ඉලක්කයේ දිනවීම සඳහා තමයි ගෑස් සිලින්ඩරයට දෙන හැම ඡන්දයක් පාවිච්චි වෙන්නේ. දැන් රනිල් වික්‍රමසිංහ මොකද කියන්නේ? එයා ඇහිලා කියනවා 2048 රට හදලා කන්න දෙන්න. එයාට මේක හදන්න බෑ වෙනස් කරන්න ඕන. අද පුළුවන්ද සජිත්ට පුළුවන්ද? අර දැන් ඉතිහාසයේ ප්‍රස්තාපිරුලක් තිබුණා එක ගොංකමකට වඩා ලොකු ගොංකමක් කළෝ. ඒකට කිව්වා නිකන් ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා. දැන් ඒක අපේ සජිත් ප්‍රේමදාස ගිය සතියේ අලුත් කළා. ඒ අලුත් ප්‍රස්තාපිරුළු දැන් කියන්න. ඒක තමයි හරියටම තලත දීලා ගීත ගත්තා වගේ. අපි 2009 දී ඔගොල්ලෝ විරුද්ධත්වයේ පළ කරද්දි ඔගොල්ලෝ අපිව පාර්ලිමේන්තුවේ අනාථ කරද්දි ඔගොල්ලෝ වැඩ වර්ජන කැඳවලා අපේ ආරක්ෂක හමුදා පාවා දෙන්න හදද්දි එල්ටීටීට ඒ පරාජය කරපු එල්ටීටී නැවත වතාවක් දුර්වල ආණ්ඩුවක් බිඳ වැටුණු කණ්ඩායමක් ගෙනල්ලා බලයට එන්න හදන බව අපි දන්නවා. ඒක නිසා ඔබගේ ජාතික ජාත්‍යන්තර මිතුරන් කවුද කියලා අපි හොඳින් අඳුරගෙන ඉන්නේ. ඒ වගේම අන්‍ය ආගම පිරිස ඉස්සරහට යන්න කලින් මේ රටේ සියලුම ආගම අදහන මිනිසුන්ගෙන් අපි ඉල්ලනවා මේ එන්න යන්නේ අර කම්පූචියාවේ ඒ වගේම ලාඕසේ ඒ වගේම වෙනිසියුලාවේ මේ හැම තැනකම තිබුණා වගේ රතු ආණ්ඩුවක් යටතේ ආගමික නිදහස නැති වෙන රටක්. අපි එකට එකතු වෙලා කටයුතු කරමු. ඒ නායකයත් එක්ක එකතු වෙන්න මම ඉතාම ගෞරවයෙන් ඔබෙන් ඉල්ලනවා. ඒ නැතුව කයිවාරු ගහගෙන නතකට මැදගෙන සූට් එක මහගෙන ඇඳගෙන පළඳගෙන රඟපාගෙන මෙතන හිටියොත් 22 වෙනිදාට බුදු සරණයි. පොළොන්නරුවේ ගත්තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පෙරමුණත් 180,000ක් අපි 2019 ඡන්දක. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද 6000යි පොළොන්නරුව දිස්ත්‍රික්. ඒකනුත් භාගට භාගයක් ගිහිල්ලා සමග ජන බලවේගයේ JVP එකට. අපේ වුණොත් දැන් මේකට 80,000ක් විතර යන්න ඇති. හැබැයි අපි 125,000කින්වත් මේ පොළොන්නරුව දිනවන්න ඕනේ ආණ්ඩුකාරතු. ඒක අපිට පුළුවන්.